පළවෙනිම දේ තමයි විශේෂයෙන්ම අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පැත්තෙන් යම් යම් කතාවල් අපිට ඇහෙනවා. මේ මැති ජනාධිපති මැතිවරණය තව අවුරුද්දකට කල් දාගන්න හැකියාවක් තියෙනවාද කියන මතයක් සමාජය තුළට ඒගොල්ලෝ ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වගේම තව අවුරුද්දක් කල් දැම්මට කිසිම අයකේ විරෝධයක් නැහැ කියන එකත් ජනාධිපතිවරයාගේ උපදේශකවරු හැටියට ඉන්න උදවිය, එක්සත් ජාතික පක්ෂයේ ලේකම් මහත්මයා, ඒ වගේම සභාපතිතුමා, ඒ වගේ ඒ වවට ඉන්න උදවිය මේගොල්ලෝ අදහස ඉදිරිපත් කරලා බලනවා. ඒ අදහස ඉදිරිපත් කරාම සමාජයෙන් ඒකට විශාල විරෝධයක් ආපු ගමන්ම රනිල් වික්‍රමසිංහ මහත්තයාට අක්ගාලා කියනවා, නෑ 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 ඡන්දේ අපි තියෙනවායි කියලා. මොකද අපිට දැන් හොඳට තේරෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේක සැලසුම් සහගතව ඉදිරිපත් කරන කරුණක් කියලා පේනවා. ඒකේ ප්‍රධානම දේ තමයි මේ රනිල් වික්‍රමසිංහ මහත්මයයි මේ රාජපක්ෂලයි එකතු වෙලා ඉන්න ඔය හදලා තියෙන ආණ්ඩුව පිළිබඳව ජනතාවගේ තිබෙනවා විශාල විරෝධයක්. ජනතාව විශාල කැකෑරන වෛරයකින් හා විරෝධයකින් පසුවන්නේ. මොකද ඒක වික්‍රමසිංහ මහත්තයාටත් හොඳට තේරෙනවා. ඡන්දයකට ගියාම ඔවුන්ට අත්වන ඉරණම පිළිබඳව ඔවුන්ගේ මුහුණවල තිබෙන ඉරියව් වලින් පේනවා අපිට. ඒගොල්ලන්ගේ බොඩි ලැංග්වේජ් එකෙන් වික්‍රමසිංහ මහත්තයා කතා කරනකොට, එයා අදහස් ප්‍රකාශ කරනකොට, එයාගේ ගෝලයෝ ඇවිල්ලා කැබිනට් එකේ කැබිනට් මාධ්‍ය මේ ප්‍රකාශ කරන ඒ දවස්වල කැබිනට් ඇමතිවරු ඇවිල්ලා මාධ්‍ය ඉස්සරහා පෙනී හිටිනකොට ඒගොල්ලන්ගේ ඉරියව් වලින්, ඒගොල්ලන්ගේ මුහුණේ එන ඉරියව් වලින්, ඒගොල්ලන්ගේ ඇඟේ එන ඉරියව් වලින් පේනවා ඊළඟ මැතිවරණය ඒගොල්ලෝ පරාජයයි කියන එක. ඒ ඊළඟ මැතිවරණය පරාදයි කියලා දැනගෙන තමයි ඒගොල්ලෝ බලනවා මේ ව්‍යවස්ථාව තුළ යම් කිසි ආකාරයේ මොකක් හරි මේකේ තිබෙන අඩුපාඩුවක් අල්ලගෙන දිගුවීමක් ලබා ගන්න පුළුවන්ද කියන එක. ඒ සඳහා වික්‍රමසිංහ මහත්තයා නොයෙකුත් දේවල් කරනවා මේ දවස්වල. ඒ එකක් තමයි අර ඒගොල්ලන්ගේ පිරිස අල්ලලා කියෝන එක. දැන් ඊළඟ එක තමයි අපිට පේන්න තිබෙනවා ද නීතිපතිතුමාට තව මාස 6කට දිගුවක් ලබා දෙන එක. අපි දන්නවා අපේ රටේ සම්ප්‍රදාය අනුව අපේ රටේ මිත්‍යක්කල් ආපු මේ ගමන තුල නීතිපතිවරුන්ට කවදාක්වත් කිසිම නීතිවරයෙක් ප්‍රතිවරයෙක්ට දිගුවක් ලබා දීලා නැහැ. ඔහුගේ කාලය දික් කරලා නැහැ. ඔහුගේ කාලය අවසන් වුණාම ඔහු විශ්‍රාම අරගෙන නීතිපති දෙපාර්තමේන්තුවේ ඊළඟට ඉන්න අයට ඒ තනතුරට එන්න අවස්ථාව ලබා දීලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලේ යම් උත්සාහයක් දැරුවා. ඒකත් ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වෙලා ඒක නැවැත්තුවා. ඒතකොට දැන් අපිට පේනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අද මේ සන්දර්භය තුළ ඔහුගේ කාලය දිගු කරගන්න පුළුවන් යම් යම් දේවල් දැනට කරමින් පවතිනවා. ඉතින් අපි හිතනවා දැන් මේ නීතිපතිවරයාගේ කාලය දික් කිරීමට මේ යන්නේ විශේෂයෙන්ම දැන් ව්‍යවස්ථා මණ්ඩලයේ සභාවට ජනාධිපතිවරයා ඒ ලිපියේ යවලා දක්වලා තියෙන කරුණු ටික දැක්කම අපිට පේනවා ඉතාම සාවද්‍ය කරුණු. දැන් ඒකේ මොහුගේ කාලය දික් කරන්න ඕන එක හේතුවක් තමයි මේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට මොහුගේ දායකත්වය ලබා ගන්න. එතකොට මේ නීතිපතිතුමා ඇරුණාම නීතිපති දෙපාර්තමේන්තුවේ වෙන කවුරුවත්ම නැද්ද ඔය දායකත්වය ලබා දෙන්න? ඊළඟට කියලා තියෙනවා අර නැවේ අලාභය ලබා ගැනීමට තිබෙන ඒ දායක එතන තියෙන වැඩසටහනට දායකත්වය ලබා ගන්න. අර එක්ස්පර්ස් පර්ල් නැවේ. එතකොට අපි අහන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ වෙන නිලධාරීන් නැද්ද මේ වැඩේ කරන්න පුළුවන්? එතකොට මේ නීතිපතිතුමා විශ්‍රාම ගියාම නීතිපති දෙපාර්තමේන්තුව වහන්නද වෙන්නේ? මෙච්චර කල් නීතිපති දෙපාර්තමේන්තුව නීතිපතිවරුන් විශ්‍රාම ගියාම අලුතෙන් නීතිපතිවරු පත් කරලා නීතිපති දෙපාර්තමේන්තුව ඉස්සරහට ගියේ නැද්ද? එතකොට පේනවා වික්‍රමසිංහ මහත්මයා මේ ලිපියේ දක්වලා තියෙන කරුණුත් ඉතාම සාවද්‍ය කරුණු. ඒ කියන්නේ මේ නීතිපතිතුමාම ඉන්න ඕනේ මේ වැඩේ කරන්න. එතකොට මෙච්චර කල් මේ රටේ ජනාධිපතිවරු නීතිපතිවරු විශ්‍රාම ගියාම අලුත් නීතිපතිවරු දාගෙන ඒ වැඩේ උනේ නැද්ද කියන ප්‍රශ්නෙකුත් තියෙනවා. එහෙම එකක් නැහැ. අපි දන්නවා රටේ ඕනෑම තනතුරක ඉන්න කෙනෙක් විශ්‍රාම ගියාම ඒ දෙපාර්තමේන්තුවේම ඉන්න ඉහළ නිලධාරියෙක් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඒ තනතුරට එනවා. ඒක තමයි ක්‍රමවේදය. ඉතින් ඒ ක්‍රමවේදය තමයි මෙච්චර කල් ආවේ. ඒතොර ඒ ක්‍රමවේදයට පිටින් ගිහිල්ලා අද ජනාධිපතිතුමා නීතිපතිතුමාගේ කාලය ඔහුගේ කාලය අවසන් වෙනවා ජූනි මාසේ
24 වෙනකොට එතකොට ජූනි මාසේ 24 ඉඳන් තව මාස 6කට දෙන්න හදනවා. ඒ කියන්නේ දෙසැම්බර් මාසේ වෙනකොට. එතකොට අපිට පොඩි සැකයකුත් තියෙනවා මෙහෙම කතාවක්. ඒ කියන්නේ මේකේ යටි අරමුණක් තියෙනවා. මොකද ඒ යටි අරමුණ? අපිට පේන්න තිබෙනවා දැන් ඉන්න අග්‍ර විනිශ්චකාරතුමා දෙසැම්බර් මාසේ වෙනකොට ඔහු විශ්‍රාම යනවා. ඔහුට විශ්‍රාම යන්න තියෙනවා දෙසැම්බර් මාසේ ඔහු විශ්‍රාම යනවා. දැන් ඉන්න අග්‍ර විනිශ්චකාරතුමා. ඒ වගේම අපේ රටේ පෞගිය කාලේ යම් සම්ප්‍රදායකුත් තිබුණා නීතිපතිවරුව ඉන්න අය අග්‍ර විනිශ්චකාර තනතුරට පත් වෙනවා. දැන් එහෙම අතීතයේදී පත් වෙච්ච අය ඉන්නවා. නීතිපති වෙලා ඉඳලා ඊළඟට අග්‍ර විනිශ්චකාර තනතුරට පත් වෙනවා. මා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මගේ කාලෙත් එහෙම දේවල් වුණා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කාලෙත් එහෙම දේවල් වුණා. එවැනි දේවල් වෙලා තිබෙනවා. ඒ හින්දා දැන් අපිට සැකයක් තියෙනවා ජනාධිපතිතුමාගේ යටි අරමුණ අවසාන වශයෙන් මේ නීතිපතිතුමාව ගෙනල්ලා අර දෙසැම්බර් මාසයේ අග්‍ර විනිශ්චකාරවරයා විශ්‍රාම යනකොට මෙතුමාව මේ අග්‍ර විනිශ්චකාර පුටුවේ වාඩි කරවන්නද කියලා සැකයක් අද අපි තුල ඇති වෙලා තියෙනවා. මේ යන්නේ එතනටද? මොකද දැන් ඒ මේ ජනාධිපති මැතිවරණය අවුරුද්දකින් කල් දමා ගැනීම සඳහා ඔහුගේ ගෝල බාලයෝ ටික පෞගේ කාලේ මාධ්‍යවලට ඇවිල්ලා මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන යම් යම් වගන්ති අල්ලගෙන නොයෙකුත් දේවල් අදහස් ඉදිරිපත් කළා. ඉතින් ඒක තුල තමයි අපිට මේ හැදෙන්නේ. මේ ජනාධිපතිතුමා දැන් මේකට අවශ්‍ය වාතාවරණයද මේ රටේ ගොඩනගන්න? එයා දැන් හැම පැත්තෙම ටච් කරනවා. එයා නීතිපතිතුමාත් මේන්තුව ටච් කරනවා, ව්‍යවස්ථා මණ්ඩලයට බලපෑම් කරනවා, පාර්ලිමේන්තුවට බලපෑම් කරනවා. ඒ වගේ එයා හැම ශේෂ්ත්‍රයේම එයාගේ පාලන බලය හා එයාගේ බලය හා එයා බලයේ ඉන්න එක රැකගන්න එයා නොයෙකුත් ආකාරයේ උපක්‍රම අද එයා භාවිතා කරනවායි කියන එක අපිට පේනවා. එතකොට නීතිපතිතුමාගේ දිගුව මේ ලබා දෙන්නේත් එයාගේ බලය තවදුරටත් රැකගන්නද කියන සැකය. තවදුරටත් එයා ප්‍රජාතන්ත්‍ර විරෝධීව ඒ වගේම රටේ ව්‍යවස්ථාවට පටහැනිව එයා තව අවුරුද්දක කාලයක් ඕ බලයේ ඉඳීම සඳහාද මේ දිගුව එයා ලබා දෙන්නේ කියන සැකයක් තියෙනවා. මොකද එයා කියන කරුණු ගැන කිසිදු ආකාරයේ සාධාරණ හේතුවක් නැහැ. ජනාධිපතිතුමා මේ නීතිපතිතුමාගේ කාලය දිගු කරන්න කියන කරුණු හරියේ ඒක හරිය ළඳ බොළඳ කරුණු එතුමා ඉදිරිපත් කරන්න. මොකද අපිට තියෙන දේ තමයි ඔය කියන කරුණු දෙකම ඉස්සරහට ගෙනියන්න ඒකට දායකත්වය ලබා දෙන්න මේ නීතිපති දෙපාර්තමේන්තුවේ වෙනත් නිලධාරීන් නැද්ද? නිලධාරීන් ඉන්නවා. එහෙමනම් මේ ජනාධිපතිතුමා මේ කරුණ ඉස්සරහට දාලා ව්‍යවස්ථාදායක සභාවේ මේ අනුමැතිය ගන්න හදන්නේ වෙන මොකටවත් නෙමෙයි, ඔහුගේ යටි අරමුණක් තිබෙනවා වෙනත් දේවල් වලට මේක පාවිච්චි කරන්න. එහෙනම් අපි කියනවා මේක ඊටාම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක්, මේ රටේ සම්ප්‍රදායක් තිබෙනවා, මේ රටේ ව්‍යවස්ථාක සභාව දිගින් දිගටම මේ රටේ නීති ආධිපත්‍ය ඇති කරන්න දිගින් දිගටම කටයුතු කරලා තිබෙනවා. එහෙනම් අපි ජනාධිපතිවරයාට කියනවා ඔබතුමා මේ කියන්නේ මොකවත් නෙමෙයි, මේ රටේ 2022 ලක්ෂ ගාණක් ජනතාව පාරට බැහැලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව බලයෙන් පහ කරන්න ලොකු ඉල්ලීමක් කරා. ඒක තමයි මේ රට ඇතුළ ඇති කරන්න සිස්ටම් චේන්ජ් එක කියලා. ජනාධිපතිතුමා අගමැති වුණාම, ජනාධිපති වුණාම මේ රටේ ජනතාව ප්‍රතිඥාවක් දුන්නා මං ඒ වෙනස ඇති කරනවායි කියලා. එහෙම කියපු ජනාධිපතිවරයා නැවත වතාවක් අර රාජපක්ෂලගේ කාලේ තිබුණු ඒ විකෘති බලය, එහෙම නැත්නම් ඒ විකෘති ක්‍රියාදාමය නැවත අපිව ආපස්සට ඇදගෙන යන ක්‍රියාදාමය තමයි ජනාධිපතිතුමා මේ කරගෙන ඉන්නේ. ඒක තුල අපිට පේනවා ජනාධිපතිවරයා කිසි විටකත් මේ රටේ ජනතාවගේ අභිලාෂවලට, මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන පාලන ක්‍රමය, ඒ සියලු දේවල් වලට පහින් ගාලා ඔහුගේ බලය රැක ගැනීම සඳහා වූ අවශ්‍ය ක්‍රියාදාමය ඒ විධායක ජනාධිපති ක්‍රමයේ තියෙන බලය පාවිච්චි කරලා අද ඔහු වැඩ කරගෙන යනවා. මේක ඉතාම භයානකයි. මේ යන්නේ භයානක තැනකට. ඒ හින්දා අපි කියනවා මේ රටේ සිවිල් සංවිධාන වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ ඒ සියලු දෙනාටම අවදියෙන් ඉන්න ජනාධිපතිවරයා තමන්ට තිබෙන විධායක ජනාධිපති ක්‍රමයේ බලය ඉතාම අත්නෝමතිකව පාවිච්චි කරනවා ඔහුගේ බලය රැක ගැනීම සඳහා.
එහෙනම් මේ රටේ ඉන්න සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග ඊට එරෙහිව නැගී සිටිය යුතුයි කියන එක තමයි සමගි ජල බලවේගයේ හැටියට අපේ අදහස.